මේ ඔක්කොම ප්‍රශ්න වෙන්න හේතුවක් තියෙනවා. අන්නේ ප්‍රශ්න ගැන පොඩ්ඩක් කතා කරමු. දැන් මේ වෙනකොට පින්විතර ඔබට චතුරාර්ය සත්‍ය පිළිබඳ හොඳ අවබෝධයක් ඇති. ඇයි පින්විතර අපිට දුක දැනෙන්නේ? ඇයි අපිට දුක දැනෙන්නේ? ඕනේ නිසා. මං අහන්නේ අපිට දුක දැනෙන්නේ ඇයි? ඕනේ. නමුත් නෑනේ. ඔන්න ඕක නිසා දුක දැනෙන්නේ. ඕනේ. නමුත් නෑනේ. අන්න ඒක නිසා තමයි තියෙන්නේ අපිට දුක දැනෙන්නේ. එහෙනම් ඕනේ වෙච්ච දේ නෑනේ කියන තැනට එනකොට පින්විතනි අපිට දුක දැනෙනවා නම් වාව ගන්න බැරි තරම් මහ වේදනාකාරී නම් ඒ ස්වභාවය. ඒකෙන් මිදෙන්න මොකද්ද අපි කරන්නේ? ඒ වේදනාකාරී දුක්යෙන් මිදෙන්න මොකද කරන්නේ? කතා කරන්න බය නැද්ද? අභිසංකාර කරනවා. මොනවා හරි කරනවා. අභිසංකාරයක් කරනවා. එදලේ අභිසංකාරයේ කරන්න අපිට උදව් කරනවා කවුද? ඇහැයි රූපයයි උදව් කරනවා. කනයි ශබ්දයයි උදව් කරනවා. ඔය ආකාරයෙන් මේකදනේ අභ්‍යන්තර බාහිර ආයතන අපිට උදව් කරනවා. මොකක් කරගන්නද? මේ අභිසංකාරයේ වඩා ගන්න. එතන මේ අභිසංකාරයේ වඩා ගන්න ඒ අය අපිට උදව් කලේ නැත්තම් එහෙම පින්විතනේ. ජීවිතේ කියන්නේ තනි කරම අපාය බවට පත් වෙනවද නැද්ද? එනම් හිඟඳුනේ මේ ලෝක සත්‍යයට ඇහැ කන නාසය දිවකය මන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම කියන අභ්‍යන්තර බාහිර ආයතන තිබිය යුතුද නැද්ද? තිබිය යුතුයි පින්විතනි. එහෙනම් ඒවා තිබිය යුතුයි පින්විතනි. ඒවා නිසා තමයි යන්තම් මේ රැකිලා ඉන්නේ. ওই ඩික තිබ්බේ නැත්තම් එහෙම මොකද වෙන්නේ? හිතා ගන්න බැරි තරම් ජීවිතේ මහා අපායයක් බවට පත් වෙනවා පින්විතනි. එහෙනම් දැන් ඔබ හිතලා බලන්න පින්විතනි, ඔබ ඔන්න ඔය මානසිකත්වයේ ඉන්නකොට, ඒ කියන්නේ ඕනේ නමුත් නැහනේ, ඒක නිසා දුකටපත් වෙලා ඔබ ඇහෙන් රූප බලල විරලා පින්විතනි, ඒ දුකෙන් යන්තම් නිදහස් වෙනවා. ඒ කියන්නේ ඒ කිව්ව පීඩාකාරී තත්ත්වෙන් යන්තම් මොහොතකට නිදහස් වෙනවා. ඔන්න ඔහම තත්ත්වෙක ඉඳද්දි පින්විතනි, කවුරු හරි ඔබට කිව්වොත් එහෙම, ඔය ඇහැ ගඳයි කැතයි පිළිකුලයි කියලා බලන්න කියලා, සාර්ථකද? අපි හිතමුකෝ, ඕනේ නෑනේ. ඒකින්ද ගිනි. ඉතින් දැන් ඔන්නෝක ගිනි හින්දා කෙනෙක් ඇවිල්ලා කියනවා, ඔය ඇහැ ගඳයි කැතයි පිළිකුලයි කියලා අයින් කරලා දා. යහපතද වෙන්නේ? මහා ගිනිගොඩකට අද දාන්න නේද ඔය කියන්නේ? පිහිටල තිබ්බ ඇහැ විතරයි. දැන් ඒකත් අයින් කරන්න කියන්නේ. එනම් මේ ඇහැ ගඳයි කැතයි පිළිකුලයි කියලා අයින් කළා හරියනවද? එහෙම අයින් කළා හරියන්නේ නැහැ බින්දු අරක තියෙද්දි. හොඳට තේරුම් ගන්න සිංහතනි. අර කියපු කාරණාව තියෙද්දි, ඒ කියන්නේ මේක ඕනේ නම්, ඒක නැත්තම් ඕනේ වෙලා නැති වෙච්ච ගමන් මහ ගින්නක් නම්, ඔය ගින්න නිවන්න උදව් කරන්නේ ඇහැයි රූපේ නම්, ඔය දෙක නැති කරගෙන හරියනවද? නැහැ. ඔබට මේ මල් වාස්තක ඕනේ නැහැ. ඒක දැන් මෙතනනේ තියෙන ඔබ ගාව නැහැ. ඒක දුකයි නะ. මේක පොලේ ගහලා හරියනවද? මෙන්න මේක නැති වෙච්ච ගමන් මොකද වෙන්නේ? කොහොමදවත් නිදහස් වෙන්න බැරි වෙනවා ඊට පස්සේ. එහෙනම් මෙතන මේ ඇහි නෙමෙයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. ඇහැ නිකන් අයින් කරන්න උත්සාහ කරන්න එපා. මෙතන ප්‍රශ්නේ තියෙන තැන හරියට දැනගන්න. දැනගෙන ඉවරලා පින්විතනි අන්නේ ඒකට උත්තරයක් හොයන්න. ඔක්කොටම කලින් ඇහැයි රූපයයි අයින් කරගන්න හදන්න ඕනේ. ඇහැයි රූපයයි අයින් කරගත්තා කියලා කවදාවත් යහපතක් වෙන්නේ නැහැ පින්විතනි. මොකද හේතුව? ඕනේනේ. ඕනේ නම් පින්විතනි ඒක නැති වෙච්ච ගමන් ගිනි.
එහෙනම් අර පරිබාහිරව තියෙන ඒව ගැන කතා කරලා වැඩක් නැහැ එතකන්. ඕනේ නිසා තමයි විදිහට ඇහැ හම්බුනේ. නැත්නම් නිකන් ඇහැක් හම්බුණා නෙමෙයි. කොවල්ගේ. කොවල්ගේ. නෑනේ. ඇයි? ඈ? ඉතින් ඒක ඕනේ නැහැ. නවද ඇහැ ඕනේ. මොකද රූප බලන්න ඕනේ වෙච්ච නිසා පින්විතනේ ඔබට ඇහැක් හම්බුණා. කවුද ඇහැ කියලා ඉල්ලගත්තේ? මේ මැරෙන කිටිනකොට මේ මට ඇහක් දාන්න දෙකක් දාන්න දෙකක් දාන්න. හ්ම්. එහෙම කිව්වද? ඕඩර් කළා අදර ෆුඩ් සිටිට ගිහලා ඕඩර් වතින් පහක් දාන්න මෙතනින් අටක් දාන්න කියලා ගියා. එහෙම ඕඩර් කළාද නැත්නම් මේකෙන්ද ඔබට ලැබුණාද? ලැබුණා. මොකද මෙතන ඕනේනේ. ඉතින් ඕනේ නම් පින්විතනි ගැළවීම පිණිස යමක් තියෙන්න ඕනේ. රූප බලන්න ඕනේ. රූප බලන්න ඕනේ කෙනාට පින්විතේ රූප බලන්න බැරි වුණොත් එහෙම දුකයි. එහෙනම් දුක මහා මහා 10ක් බවට ඒක හැරෙනවා. විඳවනවා. ඒ විඳවිල්ලෙන් අයින් වෙන්න තමයි පින්විතේ ඔය ඇහත් තියෙන්නේ. එහෙනම් ඔක්කොටම කලින් ඇහ ගඳයි කතයි පිළිකුලයි කියලා හරියන්නේ? නෑ. ඉතින් ගඳයි කතයි පිළිකුලයි ඔක අයින් කරපන් දීපන් මට ඇහ කියලා කවුරු හරි අරන් යනවා. දැන් මොකද? එහෙනම් ඔබ නිකම්ම හිතලා බලන්න ගඳ දැන් මෙහෙම හිතමුකෝ මෙන්න දැන් ඇහැ ගඳයි කැතයි පිළිකුලයි කියලා ඔබ වඩනවා කියලා හිතමුකෝ මොකක් හරි විදියට වඩනවා කියලා මේකේ මේ සුදු ඉංග්‍රීසියාවක් තියෙනවා කළු ඉංග්‍රීසියාවක් තියෙනවා ඕක ඕජාවයක් කරනවා අරමයි මේමයි කියලා වඩනවා කියලා අපි හිතමුකෝ ඉතින් වඩන්නේ දැන් එපා වගේ එකක් නේද ඔය කියන්නේ එපා වගේ දෙයක් නේ ඔය කියන්නේ හා දැන් ලෝකේ මවපෙක් කෙනෙක් ඉන්නවා කියලා අපි හිතමුකෝ එයා ආවිල්ලා කියනවා ඔබට එපාද පුතේ මං දියන්කෝ ඔබ කියලා අරන් ගියොත් එහෙම ඔබ අඬනවද නැද්ද කෑ ගහනවද නැද්ද? දීලා පළෝ කියනවද නැද්ද? කියනවද නැද්ද? කියනවා. එහෙනම් පින්විතනේ ඔබ බොරුවක් නිකලා දින්න මෙච්චර වෙලා. ඉතින් බොරුවක් කළා කොහොමද අරියත් වෙන්නේ? ඔබ හොඳටම දන්නවා ඇහැ නැතුව ඔබට ඉන්න බෑ කියලා. එහෙම ඉඳද්දි පින්විතනේ මොකද කරන්නද? ඇහැ එපා. ඇහැ මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්මය නෙමෙයි. වඩලා හරිනවද? නෑ. හරියට දැනගන්න පින්විතනේ වඩන්න ඕනේ මොකද්ද කියලා. ඒකයි චතුරාර්ය සත්‍යෙන් ඕනේ පිංගුදනේ උත්තරේ හොයාගන්න. ලෝක සත්‍යෙන් උත්තර හොයලා හරියන්නේ නැහැ. එහෙනම් පිංගුදනේ මේ රූප බලන්න තියෙන උවමනාව අයින් වුණේ නැත්තම්. ඒකෙන් බේරෙන්න තිබිච්ච ඒවා අයින් කරගෙන වැඩක් නැහැ. රූප බලන්න තියෙන උවමනාව තියෙන කෙනා වැටෙන වලෙන් බේරෙන්න තමයි ඒවා තියෙන්නේ. ඒකයි පිංගුදනේ ඇහක් නැති කෙනාට දඬුවමක් ඔය හැම්බෙලා තියෙන්නේ. නැද්ද මට කියන්න අන්ධයයි අරූපේ ඉන්න කෙනා අතර තියෙන වෙනස මොකක්ද දෙන්නටම එකම දුකද තියෙන්නේ එහෙනම් දෙන්න අතර තියෙන වෙනස මොකක්ද දෙන්න අරූපේ ඉන්න කෙනාට බලන්න ඕනේ නැහැ තාවකාලිකව ඒ කියන්නේ පිළිදෙන එයාට බලන්න ඕනේ කියලා එකක් අරමුණු වෙන්නේ නැහැ හොඳට තේරුම් ගන්න ඒක බලනවා කියන එකක් අරමුණු වෙන්නේ නැහැ එයාට. දැන් ඔබ මොකක් හරි එකක් දිහා බලන් ඉන්නකොට දිව අරමුණු වෙනවද? නැහනේ. එතකොට දිව තිබ්බත් එකයි නැදත් එකයි. කවුරුහරි දිව ගිලිලක් දන්නේ නැහැ. පස්සේ තමයි මතක් වෙන්නේ දිවක් තියෙනවා කියලා. දිව අරමුණු වෙන්නේ නැහැ. ඇහැ අරමුණු වෙන වෙලාවට තව එකක් අරමුණු වෙන්නේ විදිහක් නැහැ. අරූපේ ඉන්න කෙනාට මන විතරයි අරමුණු වෙන්නේ. පිටු අර කිසිවක් අරමුණු වෙන්නේ නැහැ. අරමුණකටවත් එන්නේ නැහැ ඒවා. එන අරමුණකටවත් එන්නේ නැහැ කියලා කියන්නේ මේක. ඒ කියන්නේ යාට ඕනේ නැහනේ. తాවකාලිකව යාට ඕනේ නැහැ ඒක. ඕනේ නැති නිසා යාට ඒවා පිහිටලත් නැහැ. නමුත් මනුස්ස ලෝකේ ඉන්න අන්ධ කෙනෙක් ගත්තොත් එහෙම. ඒක නේ යාට සබාධාමෙන් හම්බෙච්ච දඬුවම. ඒ කියන්නේ කර්ම විපාක ශක්තියෙන් හම්බෙච්ච දඬුවමක් ඒක. ස්වභාවයේ දැරීමක් වෙයි තියෙන්නේ. සබාධාම තමයි. තමන්ගේ ගති ස්වභාවය දරාගෙන ඉන්නේ ඔය. මෙතන කල් පුරුදු කරපු එන යාට වෙලා තියෙන ඉතින් ඉතින් යාට රූප බලන්න ඕනේ. රූප බලන්න විදිහක් නැහැනේ. ඒක නිසා ගින්නටපත් වෙලා තියෙන්නේ.
ඒ ගින්නට පත් වෙලා ඉන්න කෙනාට ගින්න නිදහස් වෙන්න දීලා නැහැ අවේ අවේ. ඒ කියන්නේ සදාකාලික ගින්නේ. මේ තමයි මොන තරම් ගින්නක්ද ඔය කියලා. එයාව ගින්නට වැන්නාම ගින්නේ නිදහස් වෙන්න තැනක් තියෙනවා මේ. යන්තම් මොහොතකට නිදහස් වෙලා යන්න පුළුවන්. ඒ අවස්ථාව තමයි නැති කරලා තියෙන්නේ. එකන ඔබට බොරු වලක් කපනවා පින්විතේ මේ බොරු වලට ඔබ වැටෙනවා වැන්නට පස්සේ සමහර පිරිසකට පුළුවන් ඒකෙන් නිදහස් වෙලා යන්න සමහර පිරිසක් ඉන්නවා ඒගොල්ලෝ නිදහස් වෙලා යන්න බැරි වෙන මේ කපලා තියෙනවා එකන හැමදාම බොරු වලේ ඉන්නේ හැමදාම පීඩාවටපත් වෙනවා අරමුණක් එන එන සැරේට යාට පීඩාවටපත් වෙනවා පින්විතේ යාටගේ නිදහස් වෙන්න බෑ එහෙනම් ඇහක් නැතිවීම කියන එක වෙනදනේ සුළුපටු වැඩක් නෙමෙයි එනං ඇහැකටයි පිළිකුලයි කියලා වැදලා වැඩක් නැහැ. ඉස්සර තේරුම් ගන්න ඕනේ සිංහදී වැරද්ද කොතනද තියෙන්නේ කියලා. මේ ඔක්කොම ඇදලා තියෙන්නේ පිටිදට. මේවට ඇලෙන්න දේවල් නෙමෙයි පිටිදට ඔය. ඇහැ කියන්නේ ඇලෙන්න දෙයක්ද? හ්ම්? ඇහැ කියන්නේ ඇලෙන්න ඕන දෙයක්ද? නැහැ නේද? තමන්ව වලට වෙන්නට පස්සේ වලෙන් ගොඩ එන්න මොකක් හරි දෙන්න අණුවක් පාවිච්චි කරනවා. ඔකට ඇලෙන්න ඕනේද? නැහැ. ඇහැ ගැන අන්න ඒ විදිහට දරන්න පින්විතනේ. වලට වැඩිච්ච මිනිහට යන්තම් ගොඩට එන්න තියෙන එකම එක ඔය. ඕකට ඉතින් ඇලෙන්න දෙයක් නෙමෙයි තියෙන්නේ. වලට වැන්නාම තියෙන මහා පීඩාවෙන් නිදහස් වෙන්න පුළුවන්. ඇහැ කියන්නේ ඔන්න ඔහොම එකක්. ඇහැ නැති කරගෙන හරියන්නේ නැහැ. ඇහැ නැති වුණොත් එහෙම දඬුවමක් හම් වෙන්නේ. එන ඇද් දෙක උගුරලා හරියන්නේ නැහැ. ගඳ ඇකටයි කියලා අයින් කරලා හරියන්නේත් නැහැ. ඇද් දෙක වහගෙන ඉඳලා හරියන්නේත් නැහැ. මොකද සිංහදෙනි ඇද් දෙකේ නෙමෙයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. ඇද් දෙක කියන්නේ මෙන්න වලට වැඩිච්ච කාට ගොඩට එන්න තියෙන කමේ. නැවත එහෙන අදාළම ගොඩට එන්න බෑ. කමෙන් විතර මග දුරට ගියාට පස්සේ මොකද වෙන්නේ? ආයි වලේ. හැබැයි වලේම ඉන්න ඕනේ ආපහු ඔබට උත්සාහ කරන්න පුළුවන් උඩට එන්න. උඩට ආවට ආයි වලේ. එහෙනම් තථාගතයන් වහන්සේ දේශනා කළේ පිංගුදින ඔන්න ඔය වල වැටෙන්නේ නැතුව ඉන්න පුළුවන් ක්‍රමේ. අපි එතනටයි හිත තියලා බලන්නේ හැම තිස්සෙම. ඒක නිසා ඔබ දිවිහිමියෙන් කටයුතු කරන්න ඕනේ පිංගුදින මෙන්න මේ ඕනේ කියන තැනට බේත් කරගන්න. චතුරාර්ය සත්‍ය දකින්න කිව්වේ ඔන්න ඔතන දැක ගන්න එකට. මේ ඕනෑ කියන එක මහ පුදුමාකාර ගින්නක් කියලා. මේ ඕනෑ කියන එක තියෙන තාක්කල් පින්විතේ ලෝක සත්‍යයට ගොඩ එන්න බෑ. දැන් ඔබගේ ජීවිත අත්දැකීම් තුළින් ඔබ බලන්න. ඔබගේ ජීවිත අත්දැකීම ඔබගේ දරුවාව ගත්තොත් එහෙම පින්විතේ දරුවා කියන කෙනා මෙලෙස සිටිය යුතුයි කියලා හිතාගෙන ඉන්න තාක්කල් ඔබට ගොඩ එන්න බෑ. ඔබගේ account එකේ මෙච්චරක් සල්ලි තියෙන්න ඕනේ කියලා හිතා ගන්න තාක්කල් පින්විතනේ. එහෙම හිතාගෙන ඉන්න තාක්කල් ඔබට ගොඩ එන්න බෑ. අපි හිතමු ඔබගේ account එකේ ලක්ෂ 10ක් තියෙන්න ඕනේ කියලා ඔබ හිතන් ඉන්නවා. ඔබ එකතු කරලා account එකට සල්ලි දැම්මා. දැන් ලක්ෂ 10ක් තියෙනවා. දැන් ඔක්කොම ඉවරද? දැන් හරි මෙච්චර කාලේ ඕනේ වෙලා තිබුණා. දැන් ඉවරද? නෑ නේද? මොකද තාම ඕනේනේ. account එකේ සල්ලි නැගේ ලක්ෂ 10 තියෙන්න ඕනේ ඔබට තාම. ඒක තියෙන්න ඕනේ නම් දැන් අරක නැති වෙයි කියලා බය නැද්ද? මොකද හේතුව? පිළිතුර ඔබ දන්නව ඕනේ එක නොලැබී ගියොත් මොකද වෙන්නේ? අර දුකටපත් වෙනවා කියලා. එහෙනම් ඒ දුකටපත් වීම කියන එක පිළිතුරේ ඔබට එකපාරක් සිද්ධ වුණානේ. ලක්ෂ 10ක් ඕනේ කියලා හිතීච්ච ගම ලක්ෂ 10 තිබුණේ නැන්නේ. ඒක නිසා පිළිතුරේ ඔබ දුකටපත් වුණා ඒ වෙලාවේ. ඒ කියන්නේ ගිනි පෙනේලෙන් බැට කෑවා ඒ වෙලාවේ. ඊට පස්සේ මහන්සියලා ඔබ කොහොමද ලක්ෂ 10ක් account එකට දාගත්තා? දැන් කණාමැදිරිය දකින්න කොටත් බය නැද්ද? මොකද හේතුව? පින්විතෙන් දැන් ලක්ෂ 10 පොතේ තියෙනවා තමයි. නමුත් ඔබ මොහොකට හරි එකට කැපිලා ගියොත් එහෙනම් මොකද වෙන්නේ? බැංකුවේ ලෝන් අරගෙන එහෙම තියෙනවා. දැන් ඔබ ව්‍යාපාර කරන අය එහෙම පොඩි පොඩි ව්‍යාපාර පටන් ගත්ත කාලේ මතක් කරලා බලන්නකෝ. ඕඩි එක කැපේ. කිය කී සල්ලි දාන්නේ account එකේ කියලා නෑ දෑංගෙන් ඉල්ල ඉල්ල
මේ ඔඩි එකක් යන්න තියෙනවා පොඩ්ඩක් මට සල්ලි ටිකක් දෙනවා ඔය ආදිවාසී ඔය දේවල් කියන්නේ මට මේ ලක්ෂ 10ක් මේන්ටේන් කරන්න යන්න තියෙනවා දැන් අපිටත් එහෙම දෙන්න මේ හැදෙන්නේ අපි රටවල ඉන්නකොට ඉතින් වීසා එහෙම දාන්න යම් සල්ලි ප්‍රමාණයක් පෙන්නලා තියන්න ඕනේ account එකේ ඉහමල රත් වෙච්ච අවස්ථාවල් තියෙනවා මේ හැදෙන්නේ මගෙනා මොලේ අහවල් ගන්න පෙන්නලා තියන්න ඕනේ ෆෝන් එකට සල්ලි කැපිලා ෆෝන් එකට මාසෙකට ගාණක් කැපෙනවනේ ඔක්කොම බැංකුවෙ ඉන්න යන්න තියෙන අතින් ගෙවන්න එකක්වත් නැහැ නේ රටවල සල්ලි දාන්න අමතක වෙලා මකෙලා කැපිලා ගිහිල්ලා හෙදෙන එහෙම වෙලා වීසා රිජෙක්ට් වෙලා මෙහෙ ලංකාවට එන්න වෙච්ච අයදී ඕනේ තරම් එහෙනම් ඒ ගාණ මේන්ටේන් කරන්න ඕන නම් ඒක ඕනේ නම් තියෙන්න ඒකට සල්ලි දැම්මයි කියලා පින්වතුනි නිදහස ඉන්න බෑ. ඉතින් ඕකනේ සාමිදනේ ඉස්සර පවුන්දු 3000ක් පෙන්වන්න ඕන නම් අපි 6000ක ඉඳලා දාලා තියෙනවා. කායෙන් කායෙන් හරි එකතු කරගෙන හරි දාලා තියෙනවා. ඇයි මොකටද කැපුණොත් එහෙම මොකද වෙන්නේ? ඉතින් විසෙක් ගන්න වෙන්නේ නැහැ. එයා දැන් හොඳට කල්පනා කරලා බලන්න ඕ වගේ අවස්ථාවක පින්වතුනි. ලක්ෂ 10ක් දාලා තියන්න ඕන නම් ලක්ෂ 10ක් පෙන්වුවා හරි. දැන් මේ account එකේ ලක්ෂ 10ක් තියෙනවා දැන්. දැන් සතුටින් ඉන්න පුළුවන්ද? බෑ හැමදෙස්සම හිතෙන්නේ මොකද්ද? කැපුණොත් සල්ලි මොකටද කැපිලා ගියොත්? හේතුව පින්දුනේ තාමාරක ඕනේනේ. දැන් මට කියන්න ඕන ඔබගේ වීසා එක හම්බුණා. දැන් හරි. දැන් වීසා එක ඔබට හම්බුණා. හා දැන් ඔබ බයද? අර ලක්ෂ 10 account එකේ දැන් උත් බයද? දැන් නෑ. දැන් මොන වුණා ප්‍රශ්නයක් නෑ. දැන් සල්ලි අඩු වුණා කියන ප්‍රශ්නයක් නෑ. ඒ කියන්නේ සල්ලි නැති වෙනවට එහෙම නෙමෙයි. මෙච්චර වෙලා ලක්ෂ 10ක් පෙන්වලා තිබ්බ වීසා එක ගන්නනේ. දැන් ලක්ෂ 10ක් ඒකේ තිබුණා. නමුත් බයින් නේද හිටියේ? ඔය බය මුලින්ම පටන් ගත්ත කොයි වෙලාවේද? වීසා එක දාන්න යනකොට කිව්වා මෙන්න මෙහෙම තියෙනවා රික්කාමනස වගේක් මේක කරන්න ඕනේ. ඒකේ තිබ්බ ලක්ෂ 10ක් පොතේ පෙන්වලා තියන්න ඕනේ. මාස 3ක් අපි හිතමුකෝ. දැන් ඔන්න ගිනි ගන්න පටන් ගත්තා. ඇයි? ලක්ෂ 10ක් ඕනේ. නමුත් නෑනේ. ඊට පස්සේ මොකද කළේ? මොන කායෙන් කායෙන් හරි එකතු කරලා එකතු කරලා එකතු කරලා ලක්ෂ 5ක් යන්තම් දාගත්තා. තාම නෑනේ. නේද? එහෙනම් තාම දින මොනවා විතරද? ගිනි විතරයි. ඊට පස්සේ තව තව කතා කරලා ඉවරලා වැඩ කරන දැන් ලෝන් එකක් හරි අරගෙන ඔක්කොම කරලා ඉවරලා ඔන්න දැන් ලක්ෂ 10ක් දාගත්තා. දැන් සතුටුයි. සතුටේ කිව්වට සතුටුමද? නෑ. හේතුව මොකද? ලක්ෂ 10 ඕනේනේ. මාස 3ක් ඕනේ මේක. හිඟදනේ. ඔය මාස 3 ඇතුළත මේ අත්දැකීම් තියන අය අත්දැකීම් වලින් ගන්න. අත්දැකීම් නැති අය නිකන් මෙනෙහි කරලා බලන්න මේ කියන කාරණාව. හිඟදනේ හැමදාම උදේ නැගිටගම මොකද්ද බලන්නේ? account එක. හේතුව හිඟදනේ ඒ දවසේ ඇතුළත ආපහු සල්ලි දාගත්තොත් මොකට හරි කැපිලා නා. ලක්ෂයක් කැපුණා මොකට හරි. නමුත් ඒ දවසේ ඇතුළත සල්ලි දාගත්තොත් statement එකට එන්නේ නැහැ නේ වෙන එකක්. ඒක නිසා අපි හිතන්නේ හැමදාම උදේ නැගිටගම මොකද කරන්නේ? account එක බලනවා. හැමදාම රෑට නිදාගන්න යන කලින් මොකද කරන්නේ? account එක බලනවා. සතුටටද? ඈ? password දෙකක්ද තුනක්ද තියනවා ගහන්න. තව කෑලි වැලි තියෙන රස්සේ ගහලා ඔක්කොම ලකුණු කරලා ඔක්කොම කරලා සාමාන්‍ය විනාඩි 5ක් විතර යනවා account එකට ඇතුල් වෙන්න. ලංකාවේ තෝ ඇති. නමුත් උදේට එකපාරයි හවසට එකපාරයි බලනවා. ඇයි? ඉතින් සල්ලි තියෙනවනේ. මොකටද බය වෙන්නේ? එහෙනම් සල්ලි තියෙනවද නැද්ද කියන එකින්ද ඔය බය? නෑ නේද මෙතන. ඔය බය උප්පද්දන තැන මොකද්ද? ඕනේ. මේ ලක්ෂ 10 මේක තියෙන්න ඕනේ. ලක්ෂ 10 මේක තියෙන්න ඕනේ කියලා ඔය මාස 3 මාස 3ම පින්වදලි විඳවනවා. ඔන්න දැන් මාස 3 හරි. මාස 3 ගියා. ගිහලා බැංකුවට ගිහලා ඔන්න ස්ටේට්මන්ට් එක ගත්තා. දැන් දැන් මොකද වෙන්නේ? එදනේ ස්ටේට්මන්ට් එක ගත්ත ගමන් දැන් ඔබට අර තිබිච්ච ඕනේ කියන එක මක් වුණාද? අයින් වුණා. ඕනේ කියන එක අයින් වෙච්ච ගමන් පින්වතුනි දැන් account එක එන ගහුව බලන්න හොඳයි. ඔය එක කවුරුත් හොරකම් කරන්නේ නැහැ කියලා දන්නවනේ. එහෙනම් ඉතින් හෙන ගැහුවත් බලන්නේ
නෑ ඕක ඉදින් මොකට ගැපුණා මොකෝ දැන් එහෙනම් දැන් හොඳට බලන්න පින්වතුනි සල්ලි නැති වෙලා ඇති වෙලා නැති වෙලා ඇති වෙලා ඕකද ප්‍රශ්නේ තිබුණේ නැත්නම් අර ඕනේ කියන දැනද ප්‍රශ්නේ තිබුණේ එහෙනම් පින්වතුනි පෙන් කිව්වනම් එහෙම අවුරුදු 3ක් යනකම් පෙන්වන්න කියලා ඔය සල්ලි ටික අවුරුදු 3ක් ජීවිතේ අපායක් බවට පත් වෙනවද නැද්ද මේ එංගලන්තේ වගේ රටකද අපි හිතමු කවුරු හරි මෙහෙන් ගිහිල්ලා කසාද බඳිනවා කියලා එහේ ඒක අසාද බඳලා පස්සේ වීස එකක් හම්බ වෙනවා ඒ හම්බුනාම ඒගොල්ලෝ කියනවා මෙන්න මෙච්චර දවස් ගානක්කට වැඩියෙන් එළියේ හිටියොත් එහෙම ඒ රටේ පුරවැසිභාවය දෙන්නේ නැහැ එක දිගට ඉන්න පුළුවන් මෙච්චර දවස් ගානක් විතරයි ඒ අවුරුදු පහටම මෙන්න මෙච්චර දවස් ගානක් විතරයි කොහොමද ඉන්න පුළුවන් දැන් කල්පනා කරලා බලන්න කොහොම plan කරලා plan කරනවද කියලා. එංගලන්තේ සමහර මිනිස්සු ඉන්නවා අම්මා තාත්තා දෙන්නම මැරිලත් ලංකාවට එන්නේ නැහැ. එන්න බෑ එංගලන්තේ. එන්න ඕනේ කියලා කියන්න හොඳ නැහැ ඒවට. අම්මා තාත්තා මැරිලා ඒකටවත් එන්න බැරුණා මුන්ට. එහෙම කියන එක හොඳ නැහැනේ. ඇයි ඒ? එයා මේ අවුරුදු 10ක් 15ක් තිස්සේ හදාගත්ත දෙන්නේ. අම්මා තාත්තා කියලා එන්න දෙන්නේ නැහැනේ කොහොමද? ඒ තමන්ගේ අම්මගේ මිනිහට ඒ ගන්න බැරි මිනිස්සු ඉන්නවා එංගලන්තේ. ඇයි ඕනේ නැහැ. යව ඉඳලා බලන්න මොකද හේතුව දැන් අම්මා අසනීපයි කියලා ආවා බලන්න. ඒ බල්ල උපරිමේ ඉඳලා ගියා. ඊට පස්සේ ආරංචි ආවා මලා කියලා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මොකද්ද? අර දවස් ගාන පැන්නොත් ඒ රටේ පුරවැසිභාවය හම්බ වෙන්නේ. එතකොට වියදම් කරපු සල්ලි ඔක්කොම වතුරේ, දරුවන්ගේ අනාගතය ඔක්කොම වතුරේ. එහෙනම් දැන් මොකද කරන්නේ? ඉතින් මරණයටවත් යන්න හම්බ වෙන්නේ නැහැ සංගත. එහෙනම් බලන්න, අම්මගේ මරණයටවත් එන්න බැරි වෙන තැනට හිර වෙනවා. කොතනද මේ බය තියෙන්නේ? අම්මගේ මරණයද? කොතනද මේ බය තියෙන්නේ සංගත? අර ඕනේ, ඒ ඕනේ කියන තැන තියෙන තහක්කල් දෙන්නේ ගැලවෙන්න බෑ. එන හොඳට මතක තියාගන්න වෙනදී අපි මේ පිළියම කරගන්න ඕනේ කියන තැන කඩා ගන්න. අනිත් එක තැනකටවත් පිළියම් කළ වැඩක් නැහැ. ඕනේ කියන තැන කඩා ගන්න තැනට තමයි පින්වදින අපි මේ පිළියම කරගන්න ඕනේ. එහෙනම් පින්වදින ඔබ පළවෙනි ප්‍රශ්නේ විදිහට දකින්න ඕනේ කියන්නේ. ඉතින් ඒක දකින්න නැතුව පින්වදින මේ මොනවා කළත් වැඩක් ඔබ තාම දකින්නේ ගොඩක් දුරට පින්වතුනි ඕනේක නැන්නේ කියන එක තමයි ප්‍රශ්න විදියට දකින්නේ. ඒක නිසා නැති කාලෙට තමයි පන්සල හොයගෙන යන්නේ. තියෙන කාලෙට පන්සල හොයගෙන යන්නේ. අම්ම මලාට පස්සේ නේද එන්නේ පන්සලට. මනුස්සයා මලාට පස්සේ තමයි පන්සලට එන්නේ. ඕන මලාට පස්සේ තමයි පන්සල. දරුවා මලාට පස්සේ තමයි පන්සලට එන්නේ. ආයි දරුවෙක් එහෙම හම්බෙන්න ඉන්නවනේ. දැන් ඉතින් ප්‍රශ්නේ කරේ අපි. අද මේ දැන් දැන් ප්‍රශ්නේ ඉවරයි. පස්සේ ඉන්නේ මොකද්ද? කොයි කාලේ විතරද? දරුවා මලා සාදරේ හම් වෙන්නේ මේ බලාපොරොත්තුව මල්පල ගන්න වෙනක. ඒ කාලේ තිබිච්ච පීඩාවට තමයි පන්සල් දෙන්නේ. ඒ ලෝක සත්‍යය අපේ ඟට. ඔබට එහෙම කරන්න බෑ. ඔබ එහෙම කරනවා නම් ඔබත් ලෝක සත්‍යයක කෙනෙක්. එහෙනම් කවදාවත් ගොඩ යන්නේ නැති කෙනෙක්. මේ සම්බුද්ධ ශාසනය ගොඩ යන්නේ නැති කෙනෙක්. කවදාවත් කියන්න බෑ. ඔබ ප්‍රශ්නේ විදියට දකින්න ඕනේ. ප්‍රශ්නේ විදියට දකින්න ඕනේ. කන්න ඕනේද? ඔබට කන්න ඕනේද? දැන් නෙමෙයි. මං අහන්නේ කන්න ඕනේද කියලා. හ්ම්? මං කියන්නේ ගෙදර නෝනාව මහත්තයව කන්න ඕන වෙලාව නෙමෙයි. ගෙදර ආහාරය ඒ කෑම නෙමෙයි මම මේ කියන්නේ. ආහාරයක් කන්න ඕනේද? ඒක ප්‍රශ්නයක් කියලා දකින්න නැද්ද? ඉතින් නොදැක කොහොමද අනාගාමී වෙන්නේ? ඔබට ෆ්‍රයිඩ් රයිස් කන්න ඕනේද?
ඒ ෆ්‍රයිඩ් රයිස් කන්න ඕනේ කියන එක ප්‍රශ්නයක් විදිහට දැක්කේ නැත්නම් කවද්ද ඔබ ඒකට පිළියම් කරගන්නේ? චූ කරන්න ඕනේද? ඒක ප්‍රශ්නයක් විදිහට දැක්කේ නැත්නම් පින්වදනේ. ඉතින් ඔබ කවද්ද ඒකෙන් නිදහස් වෙන්නේ? කොහොමද අපි මුලින්ම මේ ඔන්නෝ ප්‍රශ්නේ දැක ගන්න ඕනේ කොහොම හරි? ඕක වේදනාකාරී නෑ ඔය ප්‍රශ්නේ. ඕක හරි සුන්දරයි. නේද? ෆ්‍රයිඩ් රයිස් කන්න තිබ්බනම් හරි සුන්දරයි. ඉතින් ඒක නෙමෙයි හිතන්නේ. තාත්තෙන් හොඳ ටොක්කක් කන්න තිබ්බනම් මේ විදිහට කටද? හිතනවද කටද? එහෙම හිතෙන්නේ නෑ. හිතෙන්නේ මොකද්ද? සුන්දර දේවල්. සුන්දර කියලා හිතන් ඉන්න දේවල්. පොලේ ගිහිල්ලා මහන්සිලා ගෙදර ආවට පස්සේ කූල් එකක් බොන්න තිබුණා නම් දැන් පොලේ ගිහිල්ලා ඉවෙලා ඔය කූල් ස්පොට් එකකට යන්නේ නැද්ද? හ්ම්? ගිහිල්ලා මොන හරි බීම් එකක් බොන්න නැද්ද? බොනවද නැද්ද? ආ. ඉතින් බොන්න ඕනේ නේද? ප්‍රශ්නයක් කියලා දැක්කේ නැන්නේ නේද කවදාවත්? මේකනේ මේ වෙන්නේ ප්‍රශ්නේ. ඉතින් අපි මේ හරි මේ ප්‍රශ්නේ තියෙන තැන ප්‍රශ්නේ විදිහට දැක්කේ නැත්නම් වෙනුදුනේ අපි කවදාවත් ඔකට උත්තරේ හොයන්නේ නැහැ. ආදීනවේ ඔබ දකින්න පිඟුදිනේ ඕක කරගන්න බැරි වෙනකොට තියෙන ආදීනවයක් දකින්න ඒ වගේම පිඟුදිනේ ඔන්න ඕක තුන තියෙන ආදීනවෙත් දකින්න ඕනේ කියන එක ඇතුලේ තියෙන ආදීනවයට තමයි පිඟුදිනේ ඕනේ වෙච්ච එක නැති වෙනකොට තියෙන ආදීනව දකින්න ඕනේ වැටුණාද කිව්වද ඕනේ කියන තැන තියෙන ආදීනව ටික දකින්නකොට එතනයි ආදීනව දකින්න ඕනේ පිඟුදිනේ වෙන කොහෙවත් ආදීනව දාලා වැඩක් නැහැ ප්‍රශ්නේ තියෙන තැන නෙමෙයි ආදීනව දකින්න ඕනේ. නැති එක නෙමෙයි ප්‍රශ්නේ. තියෙන එකත් නෙමෙයි ප්‍රශ්නේ. ලබා ගන්න යන හදන එකත් නෙමෙයි ප්‍රශ්නේ. ඒව රැක ගන්න බැරි වෙන එකත් නෙමෙයි ප්‍රශ්නේ. මොකද ප්‍රශ්නේ? ඕනේ වෙච්ච එක ප්‍රශ්නේ. ඕනේ කියන තැන තියෙන තාක්කල් අරව මොනවද තිබ්බත් දුක තමයි දෙන්නේ. එහෙම නේද? ඕනේ කියන තැන තියෙන තාක්කල් එතනින් එහාට තියෙන ඔක්කොම දුකයි නෙමෙයිද? ඕනේ නෑ ඒකත් දුකයි. ඊට පස්සේ තියාගන්න අභිසංකාර වර්ණ එකත් දුකයි. ඊට පස්සේ ඒව කැල්ල මිදලා ඇහිලා වෙනසලා යයි කියලත් දුකයි. කැල්ල මිදලා ඇහිලා වෙනසලා ගියාම ආයි නෑනේ කියන දැනනකොට ආයි දුකයි. එන ඔය ඔක්කොම ආදීනව රොත්තක් තමයි ඔය තියෙන්නේ. ඔය ආදීනව ටික ඔක්කොම ගන්න ඕනේ මොකේ ආදීනව විදියටද? ඕනේ වීමේ ආදීනව පිටුතන ඔය තියෙන්නේ. ඕනේ වීමේ ආදීනව. වැටුණාද? ඕනේ වීමේ ආදීනව. එහෙනම් මේ ඕනේ වීම ප්‍රශ්නයක් ලෙස අද ඉඳලා දකින්න පින්වදනේ. මොකක් ඕනේ වුණත්. බස් එකේ හිටගෙන යනවා. ඉඳ ගන්න ඕනේ වෙනවා. ඕක දැක්කේ මොකක් කියලාද? මේක ඉතින් මානසික අවශ්‍යතාවයක්. හරියටම නැන්දටත් තියෙනවා. එහෙම කියලා බේරිලා යන්න එපා. වයසට ගියාම ඉතින් අපි ඉඳගන්න එපා. එහෙම කියලා බේරෙන්නත් එපා. ඉඳගන්න ඕනේ වීම මොකද්ද? ඒක ශාරීරිකව හෝ මානසිකව මොන අවශ්‍යතාවයක හරි ගමන් නැහැ. ඉඳගන්න ඕනේ වීම කියන එක. ගින්නක් ලෙස දකින්න ප්‍රශ්නයක් ලෙස දකින්න. ඉතින් කයක් හැදුන්නේ නැත්නම් එහෙම ඕනේ වෙන්නේ නැහැ නේද එංගල්? ඉඳ ගන්න ඕනේ නැහැ නේ කයක් හැදුන්නේ නැත්නම්. කයක් හැදුනේ. ඉතින් ඕනේ නැහැ. එන ඕනේ වීම ප්‍රශ්නයක් නේ. ඉඳ ගන්න ඕනේ වීම කියන එක ප්‍රශ්නයක් නේද? මොකද හේතුව ඔය ඇත්තටම ඉඳ ගන්න ඕනේ වීම නෙමෙයි ඔය තියෙන්නේ. කයක් ඕනේ වීම ඔය තියෙන්නේ. ඉඳ ගන්න ඕනේ වීම කියන එක ඇතුලේ තියෙන්නේ මොකද්ද? කයක් ඕනේ වීම කියන එක. මේ කයක් ඕනේ නිසා කයක් හම්බුණා. ඒ කය නිසා දැන් මොකද වෙලා තියෙන්නේ? ඒක ඇඟ උඩ කොටස බරයි. ඒක දණිස් දෙකට දරන්න බෑ දැන්. ඉඳ ගන්න ඕනේ. මානසිකව දැනෙන හැම එකක්ම මේ විදිහට දකින්න. ඔය කොටස දැකගත්තේ නැත්නම් වෙන්නේද? මේකෙන් ඉතින් එහාට යන්න බෑ.
මොකද ප්‍රශ්නේ තියෙන දන්න නෙමෙයි දකින්නේ. ලෝක සත්‍යය දකින්න එකමයි දකින්නේ. ලෝක සත්‍යය දකින්න එක දැකලා හරියන්නේ. ලෝක සත්‍යයට තේරෙන්නේ අපිට සල්ලි නැති එක දුකයි කියලා. ඒ නිසා ඒගොල්ලෝ හොගාලා සල්ලි හම්බ කරනවා. මම මේ විවේකයෙන් පස්සේ ඔබට මම පෙන්නලා දෙන්නම් පින්වදින හම්බ කරන සල්ලි වලට මොකද වෙන්නේ කියලා. බෝඩ් එක දාන්න. දැන් මම පෙන්නන්න හම්බ කරන සල්ලි වලට මොකද වෙන්නේ කියලා. එහෙනම් අපි වාද ගණිත පාඩමක් කරලා ඔප්පු කරගමු පින්වදිනේ. මේ ජීවිතයේ තියෙන ඵලය මොකද කියලා. දැන් ෆෑන් එකක් තිබ්බ හොඳ නැද්ද? තව ෆෑන් ටිකක් එහෙම තිබුණ හොඳ නැද්ද? හොඳයි නේද? ඒ කියන්නේ හීතල ඕනේ. ඒක මිනිස් අවශ්‍යතාවයක් නෙමෙයි. මිනිස් අවශ්‍යතාවයක් නෙමෙයිද? මිනිස් අවශ්‍යතාවයක් තමයි. කවුද කිව්වේ මිනිහෙක් වෙන්න කියලා? මං කිව්වද මිනිහෙක් වෙන්න කියලා? එහෙනම් මට කියන්න ෆෑන් දාන්න කියලා. මමද ඔබට කිව්වේ ඝන ශරීරයක් ගන්න කියලා? නෑ, විගින්නේ ආබස්තරේ හිටියේ ඔබ. ආබස්තරේ මොන ෆෑන්ද දීවේ? කේඩිකේද? මොනවද මේ? සෝනිද? පැනසොනික්ද? මොනවද දීවේ? ආබස්තරේ? ඕනි උන්නේ නෑනේ. ඒ දේකනේ. ඉතින් ඔබ වැරද්ද කළා මගේ ෆෑන් ඉල්ල. යන්න ආපහු. ආලෝකයට යන්න. අඳුරට යන්න නැතුව. ආලෝකයට යන්න. එතකොට ෆෑන් ඕනේද? නෑ. එහෙනම් අපි දැන් මෙතන ෆෑන් එකක් ඕනේ නම් ඔබට. අපි ෆෑන් දාමු. ඉදිරියේදී වැඩසටහනක් මන් තියෙනවා. නමුත් මන් කියන්නේ. ඔබට තේරෙන්නේ. ප්‍රශ්නේ නම් ඒක ප්‍රශ්නයක් විදිහට දකින්න දෙන්න. ඔබට ගෙදරට ෆෑන් එකක් ගේන්න ඕන නම් අපි මේක ප්‍රශ්නයක් විදිහට දකින්න. ගෙදරට කොත්තුවක් ගෙන ගන්න ඕන නම් ප්‍රශ්නයක් විදිහට දකින්න. පීස් එකක් ගෙන ගන්න ඕන නම් ප්‍රශ්නයක් විදිහට දකින්න පින්විතනේ. ඔබට හිතනවා මේ දැන් තේ එකක් බොන්න ඕනේ කියලා පින්විතනේ ඒක ප්‍රශ්නයක් විදිහට දකින්න. මේ තේකට සීනි මදි කියලා තේරෙනවා නම් ඒක ප්‍රශ්නයක් විදිහට දකින්න. ඔබට කාටරි බයින් හිතෙනවා නම් ඒක ප්‍රශ්නයක් විදිහට දකින්න. ඔය ඔක්කොම ප්‍රශ්න වින්දින. නේද එකක්වත් දකින්නේ නැහැ ප්‍රශ්න විදිහට. දකින්නේ මොකද්ද? ඒකෙන් පස්සේ තියෙන දේවල් විතරයි පේන්න පටන් ගන්නේ ලෝක හැදෙන මොකද ඒවා දැනෙනවනේ. ඉතින් ඒ දැනෙන ඒවා දකින්න දෙයක් නැහැ නේ. මේක ඒවා දැනෙනවනේ කොහොමද? ඊළඟ ඒවටනේ උත්තර හොයන්නේ. ඉතින් මුළු ජීවිතේ මහන්සිුනේ ඒවට උත්තර හොයන්නේ නේ. මේකෙන් හැම ප්‍රශ්නේ දකින්න උත්සාහ කළේ නැහැ නේ කවදක්වත්. ඒකනේ ඔබට කිව්වේ ඔබගේ දරුවා චොක්ලට් එකක් ඉල්ලුවොත් එහෙන මොකද්ද කරන්න ඕනේ? මොකද්ද කරන්න ඕනේ? දරුවා වාඩි කරලා දරුවට බන කියන්න. ඔබ මේක වරදක් විදිහට දකින්නේ නැහැ නේද? ඔබනේ තියෙන ප්‍රශ්නේ මේක. ඔක වරදක් විදිහට දකින්න කවදදද? දරුවා මා කිල්ලොහම කුඩු ගහන්න ඉල්ලුවහම අම්මේ 5000ක් දෙන්න මොකටද කුඩු ගහන්න? දැන් මොකටද කරන්නේ? නැගහ වාහනේට? නැගහ? කොහෙත් යන්න බෑ නැගහ. අරන් එනවා කොහෙද? ආවා. මේ කුඩු කාරේක ආරාමෙන් අරගෙන මම මොකක් කරන්නේ? එතකොට දැන් ඒක හරිද? ආරාමෙට දාන්න නෙමෙයි දැන් තියෙන්නේ. දැන් තියෙන අර අර ඒ පුනරුත්ථාපන කඳුරු තියෙන ඒක ගිහින් දාන්න. එතනින් මෙරිලාවට පස්සෙ ඔන්න අපිට ආයුධ උදව් කළ හැකි. ඉතින් ඔක මුලින් ඔබට බලන් තිබ්බේ මොකද්ද? දරුවා මොකක් ඉල්ලන වෙලාවද? චොක්ලට් එක ඉල්ලන වෙලාවේ. ඉතින් ඔබට හිතෙන අනේ හරි ඔක බලන්නක ඉල්ලන හැටි ඒක. හ්ම්? මතකද ඔබ? හුරතල් වෙච්ච හැටි දරුවත් ඒක. මම බලන්නක පොඩි කම ඩයිල කකුල් කොටේකුත් ගහගෙන ඉන්න බලන්නක ඔය ඉල්ලන හැටි. ඔව තමයි කිව්වේ. හරි ඔබට හරි ජොලි ඉතින් පොඩි එකා චොක්ලට් ඉල්ලනවා. ඒකට හේතුව පිණිසනේ ඔබ දුකට බය නැහැ. ඒක නෝ දුක දැකලා නැහැ. දුක්ඛම් බයත් තියෙන. දුක දැකගත්ත කෙනා දුකට පුදුම් බයත් තියෙන සෙගෙන. විඳින දුකට නෙමෙයි. දකින දුකට. දකින දුකට පුදුම් බයක් එන්නේ නේද? ඒතරම් විඳින ඔබ මෙතනට ආවට පස්සේ හරි කොහේ හරි ඔබ යනකොට ලස්සනයි කියලා ගෑන ළමෙක් දැක්කොත් කඩවසම් කියලා ෆිල්ම් එකක් දැක්කොත් මොකද වෙන්නේ?
බය වෙන්න යෝනේ මේකට. ඒ කියන්නේ ඔබට ඕනේ. ඔබට ලස්සනයි කියලා කවහරි දැක්කොත් එහෙම ඒ කියන්නේ මේ රූපේ ඔබට ඕනේ. එයා කසාද බඳින්න ඕනේ කියන එක නෙමෙයි. ඒ රූපේ ඔබට ඕනේ. ඕනේ නෑනේ පෙලීලා තිබුණා. දැන් දැක්කා. පෙලීමෙන් නිදහස් වුණා. ඒකයි ඔය ලස්සනයි කියලා හිතුනේ. ලස්සනයි කියලා දැක්ක නෙමෙයිනේ. ලස්සනයි කියලා හිතුණා. මොදේ රූපේ ඕනේ වෙලා තිබුණේ. දකින්න ඕනේ රූපේ. දකින්න නැතුව තිබුණා මෙච්චර කාලයක්. ඒක නිසා පීඩාවේ හිටියේ. දැන් දැක්කා. එතකොට අර පීඩාවෙන් නිදහස් වුණා. එතකොට ආස්වාදයි. ඒ ආස්වාදයත් එක්ක රූපේ පෙනුනේ. ඔය දෙක එකට ආවට පස්සේ මොකද වෙන්නේ? ආස්වාදයක් එක්ක රූපයක් පෙනුනහම මේ රූපේ හරි ලස්සනයි කියලා හිතෙනවා. මොකද හිතට සැනසුමක් එනවා ඒක දකිද්දී. ඒවටයි අපි ලස්සන කියලා කියන්නේ. දැන් හොඳට කල්පනා කරලා බලන්න සින්ගල්. ඒ ඕනේ දේවල්. එතන ගින්න දකින්න. එහෙනම් ඔබට හැමදාම ජීවිතේ ගිනි නෙමෙයි දකින්න තියෙන්නේ දැන්. ඔය ගින්න දකින්න පුරුදු වුණා නම් හිතන්න ඔබ හැමදාම ජීවිතේ ගිනි දකින්නේ හැම එකක්ම ගිනි. කන්නඩියෙන් මූණ බලනවා. නේ? ගිනි නෙමෙයි තියෙන්නේ. ඇයි ඒ? කොණ්ඩේ මෙහෙම තියෙන්න ඕනේ. කන්නඩිය දෙක මෙහෙම තියෙන්න ඕනේ. නහය මෙහෙම තියෙන්න ඕනේ. දත් ටිකේ දැන් කාපු ගමන් ගිහිල්ලා බලනවා. දත් විරිස්සලා බලනවා. මොනවද? මැල්ලුම් කැල්ලක් තියෙනවා. හ්ම්? ඉතින් මම මොකද වෙන්නේ? කන්නඩිය ඔක බැලුව ගමන් ඒක අයින් කරන්න ඕනේ නැද්ද? ඒ කියන්නේ දත් තියෙන්න ඕනේ මැල්ලුම් කෑලි නැතුව. නේද? ඒ ඕනේ එක එක ඕනේ විදි තියෙනවනේ. ඒතර කෙස් ගහක් සුදු වෙලා. එහෙම බෑ ඔක්කොම කොහමද තියෙන්නේ? කළු පාට තියෙන්න ඕනේ. එහෙනම් මේ විදිහට මේ හැම තැනම ගිනි ගොඩවල් තියෙන ගිනි දකින්න පුරුදු වුණා නේද?